අයිබෝවන් කාලීන පුවත් වාර්තාකරණය අංක 1 සේතු දැසන පුවත් විකාශයෙන් ඔබ හමු වන මම අර්චනා පීරිස් ප්‍රථමයේ නවධානය පුවත් සිරස්තල වෙත සිංගප්පූරු ප්‍රවාහන ඇමතිගේ වැඩ තහනම් කළ සිංගප්පූරු අගමැති හා ඇඟ බැඳපු දඩ කාපු හොරු මැති ඇමතිකම් කරන අතෑරලා දාලා යන්නෙම නැති ශ්‍රී ලංකා පැණි හැලිය ගැන අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 325 වැනි ටෙලිවැකිය අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ මේ සිංගප්පූරු ප්‍රවාහන ඇමතිගෙන් සිංගප්පූරු හොඳේ මෙහෙ නෙමෙයි ඈ සිංගප්පූරු ප්‍රවාහන ඇමති S. ඊශ්වරන්ව දූෂණ විමර්ශන කාර්යාංශයෙන් අත්අඩංගු අරන්. හොඳට මතක තියාගන්න මේ සිංගප්පූරුවේ කතාවක් කියලා. හරිය. ඔය දූෂණ විමර්ශන කාර්යාංශයේ තියෙන්නේ සිංගප්පූරුවේ. හොඳේ. අත්අඩංගුවට ගත්තේ 11 වෙනිදා. විමර්ශන අවසන් වන තෙක් අප මත නිදහස් කරලා ඉන්නේ. විදේශ ගමන් තහනම්. දැන් මේ ප්‍රවාහන ඇමති S. ඊශ්වරන්ගෙන් ප්‍රශ්න කරන්න අවශ්‍ය බව දූෂණ විමර්ශන කාර්යාංශයේ අගමැති ලී සියන් ලංට දන්වා තිබෙනවා. ඉල්ලීම ලැබිලා පැය 24ක් යන්ට මත්තෙන් මේ සිංගප්පූරු අගමැති ඊට අවසර දෙනවා. ඒ විතරක් නෙමෙයි විමර්ශනයේ අවසන් වන තෙක් ප්‍රවාහන ඇමති ඊශ්වරන්ව අනිවාර්ය නිවාඩු යවනවා. කොහොමද වැඩේ? ඊශ්වරන් එක්කම එරට ප්‍රකෝටිපති ව්‍යාපාරික අන් බෙන්ක්ව අත්අඩංගුවට අරන් තියෙනවා. චෝදනාව තවමත් නිශ්චිතව හෙළිදරව් කරලා නැහැ. නමුත් එරට දූෂණ විමර්ශන කාර්යාංශයේ හරි අපූර්ව ප්‍රකාශයක් මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධ දෙන් කරලා තියෙනවා. මොකද්ද ප්‍රකාශය? සිංගප්පූරුව ඒ කියන්නේ අපේ රටේ මැති ඇමතිලට ඉතා ඉහළ වැටුපක් ගෙවනවා. ඒ දූෂණයෙන් තොර ජීවිතයක් ගත කිරීමටයි. එබැවින් අඩුම ගානේ දූෂණ වංචා චෝදනාවක් අහල ගම් 7කින්වත් එල්ලවෙන්න බෑ. චෝදනාවක්වත් එන්න බෑ. ඒ තමයි සිංගප්පූරු අගමැති ලී කුවන් යූ හදපු රට. හරිද? ලෝකේ දූෂණ අවම රාජ්‍යයක්. මොකද නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවා අදත් ලෝකෙම පිළිගන්නවා දූෂණ අවම රාජ්‍ය අතර සිංගප්පූරුව ඉන්නේ ඉහළම තැනක කියන බලන්නකෝ S. ඊශ්වරන්ට චෝදනා එල්ල වුණා විතරයි අගමැති කියනවා වහම ඉල්ලාස් වෙන්න කියලා නේද ඒකට මේ රට අධිකරණයෙන් ඇඟ බැඳලා දඩ ගැහුවත් මිනිහා ඇමති හරිද මිනිහා ඇමති ලැජ්ජා නැතිකම ඇමතිකමටත් වඩා ලොකුයිද නෑ ඇමතිකම ලැජ්ජා නැතිකමට වඩා ලොකුයිද නේද ඔය ඇමති ඒ වගේ උදවියට ඇමතිකම් දීම ජනාධිපතිකම ලැජ්ජා නැතිකමට වඩා ලොකුයිද මොකක් හරි කොහොම හරි එහෙම හිතාගමුකෝ හොඳේ දැන් බලන්නකෝ ඇමරිකාවේ බැරක් ඔබාමා වාර 2යි අවුරුදු 8යි විශ්‍රාම ගියා ඒ ගිහිල්ලා හොට්ටු පෙරාගෙන හැරමිටි අරගෙන ඇමරිකාව ගොඩගන්ට ඕනේ මේ තැන තැන වෙඩි තියෙනවා කියලා අඬ එනවාද ඈ විශ්‍රාම ගිහිල්ලා බාල දියණියගේ අධ්‍යාපනයට උදව් වෙමින් ඉන්නවා. ඒ අතරවාරේ සමාජ සේවාවල නිරත වෙනවා. දේශනවලට යනවා. දේශනවලින් විතරක් ඇමරිකානු ඩොලර් ලක්ෂ 4ක් විතර උපයනවලු. දේශනවලින් නේද? අපේ හොඳලා ගිහිල්ලා මොනවා ගැන දේශන තියන්නේ? තියනවා නම් පුළුවන්. බැරි කමක් නැහැ. කොහොමද හොරා කන්නේ කියලා හැම දෙන්න පුළුවන් නියමෙටම නේද? දැන් ඊළඟට තමන්ගේ නෝනාගේ මේ ඔබාම තමන්ගේ නෝනාගේ ජීවිත කතාව මුද්‍රණය කළා වාර්තාගත ලෙස ආදායමුත් උපයනවා විකුණලා. දැන් අපේ හොඳලා ලිව්වොත් එහෙම මොනවා කියලා ලියන්ටයි ඈ ලියන්ට වෙන්නෙම අපි හොරා කෑවේ මෙන්න මෙහෙමයි කියලා නේද ඊළඟට බලන්නකෝ ඇන්ජලා මර්කල් ජර්මනියේ චාන්සලර් නේද ජර්මනියේ යකඩ ගැහණිය විශ්‍රාම ගියා ඇඳුම් කට්ටල 2යිද 3යිද තිබුණේනේ අවුරුදු 16යි රටකලේ හරිද අද ඉන්නේ මහල් නිවාසයක මේ දේශනයක් දෙකක් කරගෙන ඇය විනෝදාංශයට අල එළවලු වවනවා හරිද එහෙම විවේකී ජීවිතයක් ගත කරනවා නේද ඔබට මතක ඇති අර එක් වතාවක මාධ්‍යවේදිනියක් ඇගෙන් ඇහුවා ඇයි මේ එකම ඇඳුම් කට්ටලයක් පාවිච්චි කරන්න කියලා ඇයි කිව්වා මම මෝස්තර නිරූපණ ශිල්පිනියක් නෙවෙයි මම මේ රටේ චාන්සලර් මට ඊට වඩා ලොකු වගකීමක් තියෙනවා කියලා නේද ඔන්න පාලකයෝ හරිද දැන් ඊළඟට ඔය ලෝකේ දුප්පත්ම ජනාධිපති ඉන්නේ කොහෙද නේද උරුගුවේ හිටපු ජනාධිපති හොඳේ එයාගේ නම හොසේ මොයිකා 2010 ඉඳලා 2015 වෙනකන් අවුරුදු 5යි රට කලේ හරිද තාම මිනිස්සු ආදරේ එකදු දූෂණ චෝදනාවක්වත් නැහැ දැන් ඔහු ජනපති ධූරයේ දරුව අවදියේ ඔහුගේ මාසික වැටුප ලෙස ඇමරිකානු ඩොලර් 12000ක් ලැබුණා හරිද ඒ කාලේ උරුග්වේ රටවැසියෙකුගේ මාසික වැටුප ඇමරිකානු ඩොලර් 700යිලු දැන් ජනාධිපතිට 12000ක් හම්බ වෙනවා නේද මේ අපූර්ව ජනාධිපති හෝසේ මොකද දන්නවද කලේ Tamanta මාසිකව ලැබුණු ඇමරිකානු ඩොලර් 12000න් ඩොලර් 700 75ක් විතරයි ගත්තේ. ඉතිරි ඩොලර් 11225ම ප්‍රජා කටයුතු වලට යෙදුවා නේද? ඔන්න ජනාධිපතිලා හරිද? ඔබ දන්නවද දැන් ඔහු විශ්‍රාම සුවයෙන් ඉන්නේ. උරුගේ ජනාධිපතිගේ වත්කම දන්නවද? වත්කම් මොනවද කියලා දන්නවද? වොක්ස්වැගන් රථයක් තියෙනවා. හරිද? ඔය කුරුණෑගල මේ වොක්ස්වැගන් කම්පැනි හදපු එකක් නෙවෙයි. හොඳේ බිරියට පරම්පරාවෙන් ලැබුණු ඉඩමක් තියෙනවා. හරිද? ට්‍රැක්ටරයක් තියෙනවා. මුළු වත්කම් ප්‍රමාණයම ඇමරිකානු ඩොලර් 215000ක් කියලායි ගණන් හදලා තියෙන්නේ. හරිද? ඔහු ජනාධිපති වෙලා හිටපු කාලේ අර මේ අති සුකෝප ජනපති නිවස එක පාවිච්චි කළෙත් නෑ අපේ ඇත්ත ඉතින් ඒ වගේ ලොකු කතා අපිට කිව්වනේ නේද අනේ මේ පින්බිමේ ඉපදුනාට වඩා උරුග්වේ හිටියානම් හොඳයි කියලා හිතුනේ නැද්ද නේද එහෙම හිතන්නේ මට විතරද මේ සියලු කතා අහන් හිටු ඔබට මෙන්න මේ ප්‍රශ්න දෙක අහන්ට හිතෙන්නේ නැද්ද මොකද්ද ප්‍රශ්න දෙක එක තමයි ඔබාමාලා ඇන්ජලාලා උරුග්වේ හොසේලා ජසින්ඩා ආඩන්ලා හරි පොඩි කාලයයි නේද රට කළා තියෙන්නේ අවුරුදු 8යි නැත්තම් උපරිම අවුරුදු 16යි හරිද දෙවනි එක විශ්‍රාම යනවමයි ඒ ගියාට පස්සේ මේ අපේ උන්දලා ගිහිල්ලා වගේ නෙමෙයි අපේ උන්දලව පරද්දලා ගෙදර යවුවත් බොලේ ආපහු එනවනේ නේද ආයේ එනවා පෙරලගෙන එනවා නේද ආ ජනෙල් වල පොළු වල එල්ලිලා එනවනේ අපිට තව පොඩි කාලයක් දෙන්න අනේ අපිට තව එක පාරක් දෙන්න අනේ අපිට තව පොඩි සැරයක් එක පාරක් දීලා බලන්න නේද ඈ පොඩි කාලයකට අපිට ඒ විතරක් යයි මේ බැරක් ඔබාමාලට ජසින්ඩලාට ඇන්ජලාලට විතරක් නෙමෙයි අර උරුග්වේ ජනාධිපතිටත් සත්ත පහක දූෂණ චෝදනා නැහැනේ නේද විශ්‍රාම ගිහිල්ලා හරිම මානසික සුවයෙන් මේ මිනිස්සු ජීවත් වෙනවා නේද ඒකට අපේ උන්දලා ඈ රනිල්ගේ පාර්ලිමේන්තු දිවියට අවුරුදු 45 පැනලා මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තු දිවියට 45 පැනලා ඕක ඇතුලේ ඉන්නවා තව 20 25 30 35 පැනපු උදවිය හරිද දැන් ප්‍රශ්නය මේ අයගෙද නැත්තම් අපේද ප්‍රශ්නය අපේ හරිද එකම හොරාව නැවත නැවත පත් කරමින් මෙන්න හොරා කනෝ අප්පොච්චියේ මුන් අපිව බංකොලොත් කළා කියලා අපි දැන් අවුරුදු 75ක් පුරා අපිම දීලා අපිම කෑගසමින් ඉන්නවා හරිද ඔව් මෙන්න හොරා කනෝ කියලා නේද ඒ කෑගසන එක නතර කරන්නට නම් මෙන්න හොරා කනෝ මෙන්න රට හොරා කෑවා මෙන්න රට බංකොලොත් කරා කියන එක නතර කරන්න නම් දැන්වත් හොරුන්ට ඡන්දේ දීමෙන් වළකින්න තවත් හොරුන්ගේ සුන්දර කතා තව ටික කාලයක් අපිට දෙන්න කියන සුන්දර කතාවලට අහුවෙන්ට එපා. ඊට එරෙහිව පෙළ ගැසෙන්ට කාලය ඇවිල්ලා. පාට තොප්පි ගලවන්න කැමති රටවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ තොප්පි ගලවලා අපි එක්කාසු විය යුතු කාලය ඇවිල්ලා කියලා ටෙලිවැකිය අවසන් කරනවා. Basil Rajapaksha ඇතුළු ආර්ථික අපරාධකරුවන්ගේ ඌමනාවන් ඉටු කරන තේරීම්කාරක සභාව ප්‍රතික්ෂේප කරන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ මහනුවර පැවති මාධ්‍ය හමුවකදී පහුගියදා පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම්කාරක සභාවක් පත් කරා මේ රට බංකොලොත් වීමට හේතු සාධක හොයන දැන් ඒකේ සභාපතිවරු බවට පත් කළා තියෙන කවුද සාගර කාර්යවසම් මේ රට බංකොලොත් වෙන අවස්ථාවේදී පාලන බලය හොබවපු පක්ෂී මහලේකම්වරයා ඉතින් ඒක නිකන් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ නෙමෙයි හොරාගෙන්ම පේන අහනවා වගේ විශේෂයෙන්ම මේ රට බංකොලොත් වීම පිළිබඳ අධිකරණයේ නඩුවක් තිබෙනවා ත්‍රේ නඩුව විභාගයට ලක් වෙමින් තිබෙනවා දැන් පාර්ලිමේන්තුවේ වෙන කෙනෙක් හොයලා දෙන්න හදනවා වෙන හේතුවක් හොයලා දෙන්න හදනවා බොහෝ විට මෙම අධිකරණයේ මේ විභාග වෙමින් තිබෙන නඩුවටත් කරන අනිසි බලපෑම මොකද මේ රට බංකොලොත් කිරීම පිළිබඳ අධිකරණයේ බැසිල් රාජපක්ෂ ඇතුළු කබ්‍රාල් ඇතුළු කණ්ඩායම චූදිතයන් කළ නඩුවක් තියෙනවා. එසේ තිබිදී පාර්ලිමේන්තුව තව කණ්ඩායමක් හොයන්න යනවා. ඒකෙන් කරන්නේ මේ අධිකරණයේ විභාග වෙමින් තියෙන නඩුවට කරන අනිසි බලපෑමක් සහ ඔවුන්ගේ බහුතරය මත ඔවුන්ට අවශ්‍ය වෙන තීන්දුවක් ලබා ගැනීම වමනාවක්. ඒ නිසා මෙවැනි තේරුමක් නැති සෙල්ලක්කාර විකඩම් සහිත තේරීම්කාර සභාවලට කාලය නාස්ති කරන්නත් ඒ වගේම ආණ්ඩුවේ තේරීම්කාර සභාවපත් කිරීම උපක්‍රම වලට යට වෙන්න කවුරු යට වුණත් ජාතික ජනබලවේගය සූදානම්නේ අනෙක් කවුරු ගියත් බැසිල් රාජපක්ෂ ඇතුළු ආර්ථික අපරාධකරුවන්ගේ උවමනාව නියෝජනය කරන ඒ උවමනාවට සරලන වාර්තාවක් ගැනීම සඳහා පිහිටුවා තිබෙන තේරීම්කාර සභාවට අපි සහභාගී වන්නේ නැහැ බෞද්ධ රටක් විදිහට පන්සිල් රකින්න සමාජයක් නිර්මාණය කිරීමට තවමත් හැකි වී නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ කොළඹ පැවති ආගමික වැඩසටහනකට එක් වෙමින් මම හැමතැනම කියන්නේ අඩුම වශයෙන් අපි දශක කීපයක් කතා කරපු පන්සිල් රකින්න සමාජයක් හදන්නවත් බෞද්ධ රටක් විදිහට අපිට පුළුවන් වෙලා නැහැ, පුළුවන්කමක් ලැබිලා නැහැ. එන්න සමාජය පිරිහිලායි දිවෙන්නේ. සෑම කාලයකදීම සෑම යුගයකදීම රජවරුන්ට උපදෙස් දුන්නේ අනුශාසනා දුක්කලෙත් අවවාදානුශාසනා කළෙත් අදත් ගෞරවනීය මහා සංඝරත්නය. බුදුදහම නිසා තමා මේ තරමටවත් සමාජයේ අපේ හාමුදුරනේ යම් ප්‍රමාණයකින් යහපත් කියලා රැකිලා තිබෙන්නේ. එම පොතත් සමගින් උදෑසන පුවත් විකාශයේ මින් නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.